මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ පඩියම් නැත්නම් ටොපාස් ගැනයි. මේකේ පළවෙනි කොටසේ පළවෙනි පාඩම මේක මුලම කොටසට දාලා තිනවා මම හැම කොටසෙම මුල් පිටුවට මෙන්න මේ කොටස. රිච් තැඹිලි පාට. හොඳටම තද තැඹිලි පාටට අපි කියනවා ඉම්පීරියල් ටොපාස් කියලා. එකෙක් කැරට් 10න් උඩ ගලක් කැරට් එකක් රුපියල් 1000ක ඩොලර් 1000ක විතර මිලකට අලෙවි වෙනවා. තද රෝස හරි රතු හරි පාට ලැබුණොත් 10 plus කැරට් එකක් ඩොලර් 3500ක් පමණ වෙනවා. මේක හරි හොයා ගන්න අමාරුයි. දැන් අපි යනවා මේ ටෝපෑස් වල ඉස්සල්ලාම කතා කරන මම වාක්කුවක් තියෙනවා. ලංකාව හම්බෙන බොහෝ හම්බෙන සුදු පඩියන්. තනිකර අවර්ණයි. ටොපාස් වල වාක්කුවක් තියෙනවා. එතකොට රතට හුරු තෙඹිලි වර්ණය මම ඉස්සල්ලාම කිව්වා ඉම්පීරියල් ටොපාස් කියලා. මේක මිල අධිකම වර්ණයයි. කහපාටට හුරු දුඹුරු හෝ දුඹුරුට හුරු කහසට තෙඹිලි දක්වා පාට එහෙම නැත්නම් ගල් ෂෙරි වයින් පාට නිසා ෂෙරි ටොපාස් ලෙස හඳුන්වනවා. ෂෙරි කියලා වයින් ජාතියක් තියෙනවා. මේ ෂෙරි වයින් වල පාට හින්දා ඒක ෂෙරි ටොපාස් කියලා හඳුන්වනවා. මේ වර්ණ පරාසයේ ටොපාස් වලට අපි කියනවා ප්‍රිෂස් ටොපාස් කියලා. ප්‍රිචස් කියන වචන අපි පාවිච්චි කරා ජාතිගල් වලට ප්‍රිචස් කිව්වා, පජාතිගල් වලට සෙමි ප්‍රිචස් කිව්වා. නමුත් මේක ජාතිගලක් නෙවෙයි, නමුත් ප්‍රිචස් ටෝපාස් කියලා කියන්නේ ටෝපාස් වල ඉහළම ගණය නිසා. සමාන පාටින් යොත් වටිනාකමින් අඩු සිට්‍රිනුයි ස්මෝකි ක්වාට්ස් වලින් වෙන්කොට හඳුනා ගැනීම තමයි ප්‍රිචස් ටෝපාස් කියලා නම දීමේ අදහස. සිට්‍රින් හා ස්මෝකි ක්වාට්ස් වලින් වෙන් කළ හඳුනා ගන්න මේ වර්ණවලට, මේ විශේෂ ඉහළ වර්ණවලට මේ නම කියන. ටොපාස් ක්‍රිස්ටල්ස් ටිකක් මෙතන තියෙන්නේ අර කියන හොඳ වර්ණවලට ඇමිනිද. ටොපාස් ක්‍රිස්ටල්ස් සාමාන්‍ය දිගටි විදිහට පිහිටන්නේ. දිගටි ක්‍රිස්ටල්. මේ දිගටි ක්‍රිස්ටල් වල මේ මෙතන වාගේ කැඩිච්ච පෙනුමක් තියෙනවා. කැඩිච්ච පෙනුමක් සහිත තියෙන නිසා මේවා ඕවල් දිග ඕවල් හරි පියර් ෂේප් එකට හරි තමයි කපන්නේ. දිග ඕවල් හරි පිය ෂේප් හරි. එතකොට මෙතන පෙන්නන ගල් ටිකේ තැඹිලි රෝස හා දුඹුරු කියන වර්ණ පෙන්නනවා. දැන් අපි යනවා මේකේ කිමිකල් ෆෝමියුලාට. ඇලුමිනියම්, ෆ්ලුවොරින්, හයිඩ්‍රොක්සිල්, සිලිකන් සිලිකේටයක්. මේක තමයි රසායනික සංයුතිය. හාඩ්නස් එකත් බොහොම ඉහළයි, 8යි. කිරින්චි වගේ. ක්ලියර් වේජ් එකක්. පර්ෆෙක්ට් බට් නොට් පර්ෆෙක්ට් නෙවෙයි, පර්ෆෙක්ට් මේ ලේසියෙන් න්‍යාවෙන්නේ නැහැ. බෙසල් ක්ලියර් වේජ් එකක් තියෙනවා කියලා කියන්නේ විශේෂ වෘත්තයෙන් මෙන්න වර්තනාංකයෙන් මෙන්න ක්‍රිස්ටල් සිස්ටම් එක මේ තියෙන්නේ. පාටවල් ඔරෙන්ජ්, යෙලෝ, බ්‍රවුන්, බ්ලූ, පින්ක්, කලර්ලස් කලාතුරකින් රතු. අනිවාර්යයෙන්ම වාක්කුවක් තියෙනවා. වාක්කුව තියෙන්නේ වීක් ටු මොඩරේට්. ඒ කියන්නේ දුර්වල මධ්‍යස්ත, දුර්වල කලර් එකේ ඉඳලා මධ්‍යස්ත වර්ණයකට වාක්කුවක් කරනවා. සුදු පඩියන් වල වාක්කුවට පාට දෙකක් බලන්න නැහැ. ඩිස්පර්සන් එක මේ තින්න. එතකොට එන්හැන්මන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කලර් එක වැඩි දියුණු කරන ක්‍රම කීපයක් මෙතන දාලා තියෙනවා. අපි ඉස්සරහටත් ඒක කතා කරනවා. සින්තටික් කවදාවත් නැහැ. සින්තටික් නැහැ. දැන් අපි ආවා මෙතන තියෙනවා මේ තියෙන ලංකාවේ හම්බෙන ටෝපාස් කලා. කරට් 1170ක නැචරල් ස්ටෝන් එකක්. සුදු. මේ තින්නේ ලංකාවෙත් හම්බෙන්න පුළුවන් මෙන්න මේ විදිහේ වර්ණ තියෙන ඒවා. මේ ගල් පොඩ්ඩක් රවුම් වෙලා තියෙනවා. අපි මේවා ඇයි කියලා කතා කරනවා. මේ තින්නේ මද මව්පාෂාණයක ක්‍රිස්ටල් එකක් ඇදලා. මේ ටොපාස්වලත් දික්කතට ඉරි තින්න පුළුවන් බොඩි එකේ. මේ බලන්න මේ වර්ණවල මේ බ්‍රවුන් ටොපාස් වර්ධනය වෙලා, ක්‍රිස්ටල් වර්ධනය වෙලා මව්පාෂාණයක. මේ සුදු. දැන් අපි එනවා වර්ග ගොඩක් ගැන කතා කරන්න. Exotic topaz, orange pink part. Imperial topaz, London blue topaz, Swiss blue topaz. එතකොට mystic topaz, rutilated topaz, sherry topaz අපි ඉස්සෙල්ලා කතා කරා. silver topaz කියන්නේ colorless එක. white topaz වලට. Swiss blue topaz, white topaz මේ විදිහට එක එක නම් තියෙනවා. දැන් මෙතනට ඇවිල්ලා අපි බලන්න හදන්නේ රෆ් ටොපාස්. මේ ලංකාවේදී බලන්න පුළුවන් රෆ් ටොපාස් ගල්වල තත්ත්වය. මේක දිහා බැලුවම පේනවා ඇතුලේ ගලෙන් දිස්නයක් තියෙන බව. අර වාක්කුව තියෙන නිසා. එතකොට මේ හැම ගලකම තත්ත්වය බැලුවම
රෆ් ගලක් හඳුනා ගන්න පුළුවන් වේවි. මේ රෆ් ස්පටිකයක්. මේ රවුම් වෙච්ච ගල්. මේ රවුම් වෙච්ච ගල් ලංකාවේ පිරෙනවා. මේ බ්ලූ ටොපැස්. මේ ඔරෙන්ජිෂ් කලර් එක. එතකොට මේ ගල් රවුම් වෙන්නේ දියපහරක් හෝ යම්කිසි ගලා යන ද්‍රව්‍යයක් සමග ගමන් කිරීම නිසා මේ දාර ගෙවිලා. එමයි මේ පෙබල් ෂේප් එක ගලකට ලැබෙන්නේ. එතකොට ලංකාවේ ගොඩක් ගල් හම්බ වෙනවා ඒ තත්ත්වේ. ඊළඟට මෙතන අපිට කතා කරන්න තියෙනවා මේ ෆෝල්ස් නේම්ස්. ඒ කියන්නේ සැබෑනම් නෙවෙයි වෙන වෙන නම්. බහියට පැස් කියලා කියන්නේ සිට්‍රින් වලට. බ්‍රසීලියන් ටෝපැස් කියලා කියන්නේ සිට්‍රින් වලට. බ්‍රසීලියන් ලැබෙන හැබැයි සිට්‍රින් වලට. සිට්‍රින් ටෝපැස් කියන්නේ සිට්‍රින් වලට. නමුත් ටොපැස් කියන නම පාවිච්චි වෙලා ගෝල්ඩ් ටොපැස් කියන්නේ සිට්‍රින්. ෆෝල්ස් ටොපැස් කියන්නේ සිට්‍රින්. ඉන්දියන් ටොපැස් කියන්නේ කහ පාට ඉඳලා තැඹිලි පාටට සෆයර්ස් වලට. ඒ රේන්ජ් එකේ සෆයර්ස් වලට ඉන්දියන් ටොපැස් කියලා කියනවා. හැබැයි ටොපැස් නෙවෙයි. කිං ටොපැස් කියන්නේ yellow to orange අරකමයි සෆයර්ස් වලට. ඉන්දියන් ටොපැස් හරි කිං ටොපැස් හරි කියන්න පුළුවන් මේ සෆයර්ස් වලට. මෙඩේරා ටොපැස් කියලා කියන්නේ සිට්‍රින්. මේ නම් ඔයගලන්ට හම්බ වෙන්න පුළුවන්. ඔරියන්ටල් ටොපැස් කියන්නේ yellow to orange sapphires. දැන් sapphires වලට නම් තුනක් තියෙනවා. ඉන්දියන් ටොපැස්, කින් ටොපැස්, ඔරියන්ටල් ටොපැස්. ස්මෝකි ටොපැස් කියලා කියන්නේ ස්මෝකි ක්වාට්ස් වලට. අපි ක්වාට්ස් කතා කළා. ඇතුලේ දුමක් වගේ පේන දුබුරු පාට ක්වාට්ස් විශේෂයි. ස්පැනිෂ් ටොපැස් කියලා කියන්නේ සිට්‍රින් වලට. ස්ටාර් ටොපැස් කියලා කියන්නේ ආර් නූල් වලට. ස්ටාර් sapphires. කහ පාටයකට. ස්ටාර් ටොපැස් කහ පාට ආර් නූලට. කහපාට පුෂ්පරාගයට නූල හිටියාම ටොපැස් ක්වාට්ස් කියලා කියන්නේ සිට්‍රින් වලට. මේ ඔක්කොම ෆෝල්ස් නේම්ස්. මේක වෙළඳපොලේදී ඔයගලන්ට මේ නමින් බඩු ලැබෙන්න පුළුවන්. එහෙනම් අපි මේ මොකක්ද කියලා දැනගන්න ඕන. මෙතන පෙන්නලා තියෙනවා කපල උපදමපු ස්කයි බ්ලූ කලර් එකේ ටොපැස් 2 mm රවුන්ඩ්ස් බොහොම ලස්සනට තියෙනවා. මෙතන තියෙන විශේෂ ගලක් ප්‍රින්සස් කට් එකට කපලා තින්නේ. අපි කට්ස් ගැන විතර කලින් ඉගෙන ගත්තානේ. පරේබා ෆැෂන් එකට කපපු බ්ලූ ටොපැස් එක. පරේබා කියලා අපි කතා කරා ටෝමලින් වලදී. ඊටාම ගිල අධික පරේබා ටෝමලින්. ඒ නම ඇවිල්ලා තිනවා මේක නියෝන් බ්ලූ කලර් එකට කිට්ටු නිසා. නමුත් මේක පරේබා ෆැෂන් එකේ ප්‍රින්සස් කට් එකේ බ්ලූ ටොපැස් එක. පරේබා කියලා නම ගන්න තිනවා මාකට් එකේ අන්න ඒ විදිහට පාට තියෙන නිසා නියෝන් බ්ලූ එක තියෙන නිසා. දැන් අපි lesson 1 part 1 වල topaz පාඩමේ lesson 1 ඉවරයි. lesson 2 වලදී තවදුරටත් අපි කතා කරන්න මුණ ගැහෙනවා. එතකන් නවතින්නයි හදන්නේ මම.